බදාව සක්කාදර නියදපුතේ ආර්ථික විද්‍යාවේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුළ අටවෙනි ප්‍රශ්න පත්‍රය මේ විදිහට අපි ආරම්භ කරනවා. මේක බලන්න පුතේ, පළවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා, පෞද්ගලික සැපයුම් වක්‍රය හා වෙළඳපළ සැපයුම් වක්‍රය අතර වෙනස පැහැදිලි කරන්න කියලා කියනවා. පෞද්ගලික සැපයුම් වක්‍රය කියන්නේ සාමාන්‍යයෙන් එක සැපයුම් කරුවෙක් විසින් සිදු කරන්නා වූ සැපයුම, නැත්නම් අපිට කියන්න පුළුවන් එක් නිෂ්පාදකයෙක් විසින් විවිධ මිල ගණන් යටතේදී සැපයීමට අපේක්ෂා කරන විවිධ සැපයුම් ප්‍රමාණයන් ප්‍රස්තාරිකව හඳ දැක්වුවම ඒක අපි කියනවා පෞද්ගලික නැත්නම් ආයතනික සැපයුම් වක්‍රය කියලා. හරි, වෙළඳපොළ සැපයුම් වක්‍රය කියන්නේ වෙළඳපොළේ සිටින සියලුම නිෂ්පාදකයන් විවිධ මිල ගණන් යටතේදී වෙළඳපොළට සැපීමට අපේක්ෂා කරන විවිධ සැපයුම් ප්‍රමාණයන් පෙන්නුම් කරමින් අඳිනු ලබන ප්‍රස්ථාරයට අපිට කියන්න පුළුවන් වෙළඳපොළ සැපයුම් වක්‍රය කියලා. මේ ආයතනික සැපයුම් වක්‍ර රාශියක එකතුවක් තමයි වෙළඳපොළ සැපයුම් වක්‍ර කියලා කියන්නේ. يعني එක එක ආයතන එකිනෙකට එකතු වෙලා තමයි වෙළඳපොළ සැපයුම් වක්‍රය නිර්මාණය වෙන්නේ. පෞද්ගලික නැත්නම් වෙළඳපළ මම සොරි පෞද්ගලික නැත්නම් ආයතනික සැපයුම් වක්‍රයේදී මතක තියාගන්න එක සැපයුම් කරුවෙක් තමයි එතනදී සමස්ත සැපයුම සපයනවා කියලා අපි කියන්නේ. පෞද්ගලික නැත්නම් ආයතනික සැපයුම් වක්‍රය වෙළඳපළ සැපයුම් වක්‍රයේදී සියලුම සැපයුම් කරුවන් ගේ සැපයුම් ටික එතනදී අපි මොනා කරනවා සලකා බලමු. හරි, දෙවෙනි ප්‍රශ්නේ බලන්න. අපිට කියනවා සලකා බලන භාණ්ඩේ බාල භාණ්ඩයක් නම් මිල වැඩි වන විට ආදායම් ප්‍රතිවිපාකය හා ආදේශන ප්‍රතිවිපාක පැහැදිලි කරන්න කියලා කියනවා. කියන්නේ සලකා බලන භාණ්ඩය බාල භාණ්ඩයක් නම්, හරි, අපිට ගන්න පුළුවන් මේ බලන්න සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ නැත්නම් ගිෆන් භාණ්ඩ වල ආදේශන ප්‍රතිපාකයේ සෑම විටම වෙන සම්බන්ධයක් තමයි පෙන්වන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මුලින්ම බාල භාණ්ඩ වල ආදේශන ප්‍රතිවිපාකයේ සෑම විටම ඍණාගයක් දකින්න පුළුවන්. කොහොමද එම් වෙන්නේ? මිල වැඩි වෙන විට සාපේක්ෂ මිල වැඩි වෙනවා. එම නිසා ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක තමයි අපි කියන්නේ ආදේශන ප්‍රතිපාකයේ බාල භාණ්ඩ සම්බන්ධව ආදේශන ප්‍රතිපාකයේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. මිල වැඩි වෙනකොට සාපේක්ෂ මිල ගණන් වැඩි වෙනවා. එම නිසා ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. මොන විදිහට අපිට බාල භාණ්ඩ වල ආදේශන ප්‍රතිපාකය ප්‍රකාශ කරන්න පුළුවන්? අපි මුලින්ම කිව්වා බාල භාණ්ඩ වල ආදේශන ප්‍රතිපාකය සෑම විටම ඍණාගයක් ගන්නවා. මිල වැඩි වෙන විට සාපේක්ෂ මිල වැඩි වෙනවා. එම නිසා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියලා අපි කියනවා. ඊට පස්සේ බාල භාණ්ඩ වල, හරි, ආදායම් ප්‍රතිපාකයේ සෑම විටම ඍණ සම්බන්ධයක් වෙන්න. බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිපාකයේ සෑම විටම ඍණ සම්බන්ධයක් වෙන්න. කොහොමද එහෙම වෙන්නේ? මිල වැඩි වෙනකොට මිනිසුන්ගේ මූර්ත ආදායම මොන වෙනවද? අඩුවීමක් සිදු වෙනවා. අදාළ භාණ්ඩයේ නැත්නම් අදාළ බාල භාණ්ඩයේ මිල වැඩි වෙන විට මූර්ත ආදායම අඩුවීමක් සිදු වෙනවා. එම නිසා
හරි. ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමක් සිදුවෙනවා. මොනිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩිවීමක් සිදුවෙනවා. එතකොට බාල භාණ්ඩවල ආදායම් ප්‍රතිපාතියේ සෑම විටම ඍණාගයක් ගන්නවා. එහෙම වෙන්නේ මිල වැඩි වෙන විට මූර්ත ආදායම අඩු වෙනවා. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හැබැයි බාල භාණ්ඩවල මතක තියාගන්න, බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි. බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූල වෙන්න හේතුව තමයි, හරි, ආදායම් ප්‍රතිපාකයට වඩා ආදේශන ප්‍රතිපාකය ප්‍රබල වීම. හරි, ආදායම් ප්‍රතිපාකයට වඩා ආදේශන ප්‍රතිපාකය ප්‍රබල හින්දා අපිට කියන්න පුළුවන් බාල භාණ්ඩ ඉල්ලුම් නීතියට අනුකූලයි කියලා. හරි, ඊට පස්සේ අපි වෙනවා පහත සඳහන් භාණ්ඩ හඳුනා ගන්න කියනවා. x සහ y භාණ්ඩ අතර හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්නවා නම් අපි කියනවා හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්නේ අනුපූරක භාණ්ඩ නැත්තම් ප්‍රතිබද්ධ භාණ්ඩ සම්බන්ධ. x සහ y භාණ්ඩ අතර හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්නේ හරි. x සහ y භාණ්ඩ අතර හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්න අපි කියන ප්‍රතිබද්ධ භාණ්ඩ නැත්නම් අනුපූරක භාණ්ඩ සම්බන්ධ. මොසි y භාණ්ඩයේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්න. මතක තියාගන්න ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණාගයක් ගන්නේ බාල භාණ්ඩ සම්බන්ධ. මොන භාණ්ඩද? බාල භාණ්ඩ සම්බන්ධ. ඉසෙට් භාණ්ඩයේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ 0.6ක්. ඉසෙට් භාණ්ඩයේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ 0.6ක් ධන වෙලා එකට වඩා අඩු වගයක් ඇවිල්ලා තියෙනවා. ධන වෙලා එකට වඩා අඩු වගයක් එනවා නම් අපි කියනවා ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ. ධන වෙලා එකට වඩා අඩු වගයක් ආවොත් අපි කියන ඒවා මොනවද? ස්කෝපභෝගී භාණ්ඩ කියලා. හරි. දැන් මේකේ ධන වෙලා එකට වඩා අඩු වගයක් නේ. එතකොට අපි කියනවා අත්‍යවශ්‍ය භාණ්ඩ තමයි මෙතනින් දක්වන්නේ. ඊට පස්සේ තරංකාරී වෙළඳපොළ කල්ලිවන එක්තරා භාණ්ඩයක මිල ඉල්ලුම් හා සපයුම් ප්‍රමාණයන් පහතින් අපිට දීලා තියෙනවා. සමතුලිත මිල හා ප්‍රමාණය බීජගණිතමය ලෙස ගණනය කොට සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය හොයන්න කියලා අපිට කියනවා. හරි, අපි දැන් ගණනය කරමු මේකට අදාළව බීජගණිතමය ආකාරයට සමතුලිත මිල ප්‍රමාණය මුලින්ම මම ලියා ගන්නවා ඉල්ලුම් සමීකරණය QD සමානයි A ඍණ BP. මේකේ බෑවුම හොයා ගන්නවා ඩෙල්ටා කියු ඩී බෙදීම ඩෙල්ටා පී. මෙතන වෙනස අපිට ගන්න පුළුවන් දෙකයි, මෙතන වෙනස අපිට ගන්න පුළුවන් දෙකයි. යන් ඩෙල්ටා පී මෙතන පී මෙතන කියු ඩී. හරි, එතකොට ඉල්ලුම් ප්‍රමාණය දෙකයි, මිල වෙනසක් දෙකයි. එතකොට බෑවුමේ අගේ එනවා කිය කියලාද දෙකයි.
අපිට ඒ හොයාගන්න ඕනේ. අපි ලියාගන්නවා QD සමානයි A ඍණ 2P. QD-ට දානවා 10, A ඍණ 2 වැඩි කිරීම 4. 10 සමානයි A, මෙතන වැඩි කරාම 8යි. මේ ඍණාට මෙහෙට එනකොට ධන 8 වෙනවා. ඒට උත්තරයක් එනවා 18යි. එයනො ඉල්ලුම් සමීකරණය අපිට ලියාගන්න පුළුවන් QD සමානයි මෙතන 2 2 බෙදුවම පුතේ 1යි. දෙක දෙකෙන් බෙදුවම 1යි. තොට මෙතන P විතරයි එන්නේ 1P. ඒ කියන්නේ QD සමානයි 1P හැටියට තමයි එන්නේ. හරි. B වලගේ 1යිනේ. තොට අපිට 1P කියලා හමුදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. තොට මෙතනට ඉල්ලුම් ප්‍රමාණය 10යි. A ඍණ 1 වැඩි කිරීම 4. තොට මෙතන ඍණ 4ක් තමයි එන්නේ. මෙයා මෙහෙට යනකොට ධන වෙනවා. ඒට උත්තරයක් වෙනවා 14 කියලා. අපිට ඉල්ලුම් සමීකරණය ලියා ගන්න පුළුවන් QD සමානයි 14 ඍණ P. ඔය විදිහට ලියා ගන්න පුළුවන්. සැපියුම් සමීකරණය ගත්තොත් අපි මෙතනින් හදමු QD සමානයි A ධන BP. මේකෙත් අර විදිහටම B හොයා ගන්නවා. ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. ඩෙල්ටා QS කියන්නේ මෙතන වෙනස 2යි, මෙතනත් වෙනස 2යි. ඒ අනුව B වලාගේ එකක් කියලා එනවා. දැන් අපිට පුළුවන් ලියාගන්න QD සමානයි A ධන 1යි P. හැබැයි B වලාගේ එක නේ ආවේ. ඒක ලියන්න අත්‍යවශ්‍යම නැහැ. හරි. ඊළඟට අපිට සැපියුම් ප්‍රමාණය දෙකක් කියලා දාගන්න පුළුවන් මෙතන. ඒ තමයි ඕනේ. එයාට අදාළ මිල මෙතනට දාගන්නවා 4. එතකොට මෙතන එනවා 2යි A ධන 4යි. මේ ධන 4 මෙහෙට එනකොට ඍණ 4 වෙනවා. 2 ඍණ 4 සමානයි A. එහෙනම් A ට එන උත්තරයක් ඍණ 2ක් කියලා එනවා. හරි. ඒ අනුව අපිට මෙතන සැපියුම් සමීකරණය ප්‍රකාශ කරන්න පුළුවන් ඍණ 2යි. හරි. ධන p හැටියට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. ඔය විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න අපි සමීකරණ දෙක මොනවා කරගත්තද හදාගත්තා. ඊට පස්සේ අපි යනවා සමතුලිත මිල ප්‍රමාණය හදන්න. සමතුලිත මිල හදන්න QD ට සමාන කරනවා කවුද? QS. මේ දෙන්න සමාන කරනවා. QD සමීකරණය එනවා 14 ඍණ P. මෙයා එනවා ඍණ 2 ධන P. සැපියුම් සමීකරණ. ඍණ 2 එහා පැත්තට යනවා. එතකොට ධන 2 වෙනවා. මේ ඍණ P මෙහෙට එනකොට ධන P වෙනවා. එතකොට මෙතන 16යි. මෙතන 2යි P. මේ පැත්තත් 2 බෙදලා මේ පැත්තත් 2 බෙදුවම P ට උත්තරයක් එනවා කීයයි කියලාද? 8යි. සමතුලිත මිල 8යි. ප්‍රමාණය හොයාගන්න අපි ඉල්ලුම් සමීකරණය ගත්තනම් 14 ඍණ P. මේ ඉල්ලුම් සමීකරණේ P ට සමතුලිත මිල ආදේශ කරමු. ආදේශ කරාට පස්සේ 14න් 8ක් අඩු වුණාට පස්සේ අපිට උත්තරය ගන්න පුළුවන් එතන කියයි කියලා. 6ක් කියලා ගන්න. සමතුලිත ප්‍රමාණය 6යි. පස්සේ අපිට කියන සමතුලිත මිලයේදී නිෂ්පාදන අතිරික්තය හොයන්න කියලා කියනවා. නිෂ්පාදන අතිරික්තය හොයන්න කලින් අපි අවම සැපයුම් මිල ඕනේ. අවම සැපයුම් මිල හදාගන්න ඕනේ. මොකද මේ විදිහට ප්‍රස්ථාර සටහනක් ගත්තොත් එහෙම හරි. ඔන්න ඔය කොටස තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. මෙයා දැන් අපිට ඇවිල්ලා තියෙනවා 8ක් කියලා. මෙතන ඇවිල්ලා තියෙනවා කීයද? 6ක් කියලා. මෙතන තමයි අවම සැපයුම් මිල ඕනේ.
ඒ කියන්නේ නිෂ්පාදකයා භාණ්ඩය සපයන්න කැමති අවම වශයෙන් සපයන්න කැමති මිල තමයි අවම සපයෙන් මිල. ඒකට අපි QS සමීකරණය අරගෙන QS ට බිංදුව දාන. එතකොට මේ ඍණ දෙක මෙහෙට එනකොට ධන දෙක බවට පත් වෙනවා. එහෙනම් අවම සපයෙන් මිල දෙකක් කියලා අපිට එනවා. يعني දෙකට වුණත් සපයන්න කැමති එක්කෙනාට දැන් රුපියල් 8ක් හම්බ වෙනවානේ. එතකොට එක භාණ්ඩයකට වාසිය 6යි. ඒ 6ක වාසිය යටතේ යා භාණ්ඩ 6ක් සපයන. ත්‍රිකෝණයක් හින්දා ඒක දෙකෙන් බෙදුවම අපිට නිෂ්පාදන අතිරික්තය හදාගන්න පුළුවන්. 10 8ක් කියලා නිෂ්පාදන අතිරික්තය හදාගන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට කටුවට අපිට ඇඳගත්තා නම් අපිට ඉක්මනට හදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වගේම තමයි පාරිභෝගික අතිරික්තය හන්නේ කිව්වොත් මෙතන උපරිම ඉල්ලුම් මිල හොයා ගන්න ඕනේ. ඒකට ඉල්ලුම් සමීකරණය ගත්තා නම් හරි QD සමානයි 14යි ඍණ P. උපරිම ඉල්ලුම් මිල හදන්න QD ට බිංදුව දානවා. එතකොට මේ ඍණ P මෙහෙට ආව නම් උපරිම ඉල්ලුම් මිල 14ක් කියලා එනවා. එනම් මෙතන ආගය 14. ඒ කියන්නේ පාරිභෝගිකයා 14ක් වුණා ගෙවන්න කැමතියි කියන අදහස. ඒක 14යි 8යි අතර පරතරය 6යි. මේ පරතරය 6යි. දෙකෙන් බෙදුවා නම් පාරිභෝගික අතිරික්තයක් වෙනවා රුපියල් 18ක් කියලා. හරි නේද? ඒකට ඔය ටික හොඳට බලා ගන්න, ඔය ටික හොඳට හදාගෙන යන්න විභාගෙදී ඔයගේ ප්‍රශ්න එන්න පුළුවන්.